FM Unlimited. Sajivita. Sajivita. Subha sandhavak veva. Adu obata me paren enna kiyanna hitena. Habai issarahata adi tiyanna kalin man me satahana kiyawana. Apa yanna diga gamanak. ඒක මෙතනින් මෙතනින් නවතින්නේ නැති බව මම දන්නවා. මට කා සමගවත් එක්ක යන ගමනක් නැහැ. මේ ගමනේ දුර අඩුවෙන් කෙලවර දකින්නයි එකම පැතුම. ගමන කෙටි කරගන්නේ නැතුව දිගු කරගන්නේ මොකටද? කෙලස් වැඩි දියුණු කරන්. බුදුන් පෙන්වා දුන් මඟානුව නුවණ පුබුදවාගෙන ඒ මඟ දකින්නට හැකිනම් රාගයෙන් ගැලවීම අන්තිම අමාරුයි. නමුත් හිතනවා ද්වේෂයෙන් ගැලවීම ඊට වඩා ටිකක් පහසුයි කියලා. මෝහයෙන් එළියට එන එක අඳුරෙන් එළියට එනවා වගේ දෙයක්. ඔබ හිතන්නේ කවුරු මෙහෙම කියන්න ඇති කියලාද? කාට මෙහෙම හිතෙන්න ඇති කියලාද? කවුරු මේ මාවත දිගේ යනව ඇති කියලාද? අද මගේ සිහින ඉටු වෙන දිනයක්. ඒ නිසා මමත් ඔබත් එක්ක මේ මාවත ඇවිද යනවා. අපිට ටිකක් ඉදිරියෙන් ඒ තරුව ඇවිද යනවා. තරුව තියන්නේ අහසේ උනාට මහ පොළවට හරි එළියයි. මොකද ඒ තරුව පොළවට කිට්ටුයි. මං කතා කරනවා වැඩිද මන්දා? හුඟක් විස්තර ඕන නෑ දෙයනේ. කමල් අද්දර ආරච්චි කියලා කිව්වහම කවුද නොදන්නේ? හැබැයි ඔහු තරම් ලස්සනට මට නම් උච්චාරණය කරන්න බෑ. ඒ තරම් රිද්මයානුකූලව. ආයිබෝවන් විශිෂ්ට රංගදරයාණෙනි. ආයිබෝවන්. ඔබ දැන් අඳුරෙන් එළියට එන ගමන්ද සම්පූර්ණයෙන් ඇවිල්ලාද ඉන්නේ? මේක කියවන ඔබට මම බැලුවා මොකද්ද මේවා මේ හැරි මේ මන පොතක තිබ්බ එකක් කියනවාද ටිකක් වෙලා කියවගෙන අනේ මම ලියපු එක නේද මේ කියවන්නේ ඇත්තම මට අමතක වෙලා තිබ්බ එක මම ලිව්වයි කියලා ඉතින් ඕක මම ලියන්න හේතුනේ මේ සටහනක් හැටියට නෙමෙයි කෙනෙකුට දීපු උත්තරයක් හැටියට මොකද මේ දවස්වල මේ මූණු පොතේ හරියට වැඩ එක එක්කනාට වැඩ එක එක්කනාට වැඩ කරන අතරේ ගොඩාක් මේ චරිත ඝාතන කරනවා මිනිස්සුන්ට නිඳා අපහාස කරනවා හරියට මේ ඇහෙන් දැකලා වගේ එහෙම නැත්නම් සාක්ෂි සාධක ඇතුව කරනවා වගේ කිසිම පදනමක් නැතුව එහෙම කෙනෙකුට මගේ හිතවතෙකුට කියන්න ඕන දෙයක් තමයි ඔය විදිහට මම පටන් ගත්තේ ඊට පස්සේ දිගටම මම ඔය වගේ එක එක දේවල් එයාට මේ පෞද්ගලිකව ලියලා ඉවරලා මම කල්පනා කරලා බලනවා අනේ මෙයාට මේ පෞද්ගලිකව ලියලා එකිනෙකට කියන එක මේක තේරුමක් නැහැ මේක අපේ රටේ ගොඩක් දෙනෙකුට අදාළ දෙයක් එයාට විතරක් නෙමෙයි එයා මගේ මුත්‍රාකින්ද මට එයාට එහෙම කියන්න පුළුවන් බොහෝ දෙනෙකුට ඔක් කියන්න බෑ මොකද එහෙම කිව්වහම කිපෙනවා කිපෙනවා නම් කමක් නැහැ කිපිලා දෂ්ට කරනවා ඉතින් කොහොම හරි එහෙම ලියවිච්ච එක තමයි වා මේ කියුවේ මට හිතාගන්න බෑ මොකද්ද මේ කියවන්නේ කියලා චරිත ගණනාවක් චිත්‍රපට 40කට ආසන්නව ටෙලි නාට්‍ය 20කට ආසන්නව වේදිකා නාට්‍ය 6කට ආසන්නව ඒ සියල්ල කවුරුන් විසින් හෝ නිර්මිත චරිත කමල් අද්දර ආරච්චිට හිතන හැටියට කමල් අද්දර ආරච්චි කියන චරිතය කොයි වගේ එකක්ද ඒක ඉතින් ඒ තමයි කෙනෙකු ඕනම කෙනෙකු හොයාගන්න බැරි ලොකුම ගැටළු සහගත ප්‍රශ්නේ තමන් කවුද කියලා හොයාගන්න එක ඉතින් තමන් කවුද මොකටද ඉපදුනේ ඇයි ඉපදුනේ මේ වගේ ප්‍රශ්න රාශියක් උත්තර දෙන්න වෙනවා තමන් කවුද කියලා හොයාගන්න යනකොට ඒක කොහෙන් කෙලවර වෙන ප්‍රශ්නයක්ද දන්නේ නැහැ උත්තර හොයන්න ගිහිල්ලා ඉතින් කොහොම වුණත් අපි හැමෝම මිනිස්සු හැටියට බලනකොට හැම මොහොතම වෙනස් වෙන ස්වභාවයකින් අපි ජීවත් වෙන්නේ රූපේ මනසින් සිතුවිලි වලින්
හැඟීම් දැනීම් වලින් ඒ හැම එකක්ම මොහොතින් මොහොත වෙනස් වෙනවා. අටලෝ දහමට අනුවත් වෙනස් වෙනවා. එතනින් ගියාම පරිසරයට අනුවත් වෙනස් වෙනවා. තවත් කෙනෙකුගේ ප්‍රතිචාර අනුවත් වෙනස් වෙනවා. ඉතින් මේ වගේ කාලෙත් එක්ක වෙනස් වෙනවා. අවබෝධයත් එක්ක වෙනස් වෙනවා. මෝඩකමත් එක්කත් වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ ඉතින් වෙනස් වෙන බලපෑම් නොඑක් පිට තියෙනවා. ඒ බලපෑම් වලට අනුව කාල ගුණයත් එක්ක සමහර කයිරන හොඳ සීතල දවසක් වුණොත් අද නම් හොඳයි ඩ්‍රින්ක් එකක් ගන්න. ඊට පස්සේ එයා බීලා කියලා වාහනේ හප්ප ගන්නවා. තවත් කෙනෙක්ගේ ඉරනම එතනින් වෙනස් වෙනවා. එයා ජීවිතේ හිතුවේ කවුරු හරි මාව බීපු මිනිහෙක් කියලා හප්ප හප්පයි කියලා. ඉතින් මේ ජීවිතේ ඒ වගේ එක එක අවස්ථාවලදී අපි වෙනස් කරනවා දෛවයේ විසින් එක එක හේතු නිසා. ඉතින් එහෙම ඉන්න කෙනෙකුගෙන් ඇහුවොත් ඔයා මොන වගේද කියලා අර එකකට හරි මුහුණ දෙන්න උනායින් පස්සේ ඒ පුද්ගලයාගේ ජීවිතේ එහෙම් පිටින්ම වෙනස් විදිහට හිතන්න ගන්නවා. දවන්ත ගස් වගේ හිටපු අය අර අක්මුල් හිඳ සිඳගත්තාම සමහරක් වෙලාවට විලාපත් වෙලා දන්නේම නැතුව කඩාගෙන වැටෙනවා. නමුත් ඉතින් ස්වභාවය ජීවිතය කියන එක අවබෝධ කරගත්ත කෙනෙකුට ඔය හැම දෙයකටම මූණ දීලා ඉන්න පුළුවන්. ඉතින් මම හිතනවා අන්න එතනදී මට යම් කිසි දුරකට ශක්තියක් තියෙනවා, හැකියාවක් තියෙනවා අර කටුස්සෙක් වගේ පාට වෙනස් කරලා අර ඒ පරිසරයට අනුව ඉන්න නෙමෙයි. නමුත් ඒ ඒ තත්වයට හැඩගැහිලා මනස යමක් දරා ගැනීම සහ පිළිගැනීම කියන දේ තුළ, ඒ කියන්නේ බොහෝ වෙලාවට පරාජිත වෙන පරාජය වෙන අවස්ථාවල් තියෙනවා, මෙලබී යන අවස්ථාවල් තියෙනවා. ඒ හැම එකක්ම එක හා සමානව පිළි අරගෙන ජීවත් වෙන්න පුළුවන් මානසක් තියෙන කෙනෙක් කියන්න පුළුවන් මම. මට මේ කවුරු හරි ලොකුවට මට ප්‍රශස්ති ගායනා කරත් මම යවා මේ මගේ යාළුවා, මෙයා මම හරි, මෙයා තමයි මගේ හොඳම කෙනා කියලා මම එයා වැළඳ ගන්න යන්නෙත් නෑ. මට අන්තිම වශයෙන් ගරහලා බැනලා මට වේශ කරන ඒ එයාටත් මම මගේ හිතේ කේන්තියක් ඇති කරගන්න යන්නේ නෑ. මොකද ඒකත් අටලෝ දහමට අයත් වෙනවා. මොකද අද අර එක බත්පතේ කාගෙන සහෝදරයා වගේ නිකන් එක බඩවැල කඩාගෙන ආවේ නැති වුණත් සහෝදරයෝ වගේ ඉන්න මිනිස්සු අන්ත වෛරක්කාරයෙන් බලපත් වෙන්න පුළුවන් පොඩි දෙයක් නිසා. ඉතින් මෙහෙම ලෝකෙක අපි ඔක්කොම තනි වෙලා එක පැත්තකින් ඉන්නේ. ඉතින් එහෙම එක්කහු වෙලා යන ගමනක් නැහැ මේ සංසාරේ අපි. ඉතින් තනි තනිව තමයි ගමන තියෙන්නේ. ඉතින් නමුත් කොහොම වුණත් අපි ජීවත් වෙන කාලෙදී හැම දෙයකටම මූණ දීලා ඒක දරා ගැනීමට සහ පිළිගැනීමට හැකියාව තියෙන්න ඕනේ. ඉතින් මේක මම හිතනවා මම ඒකට පොඩ්ඩක් විතර හැඩගැහිලා තියෙනවා. නමුත් මට කියන මටත් තියෙනවා බය, මටත් තියෙනවා දුක, මට තියෙනවා සැකය, මට තියෙනවා ඊර්ෂ්‍යාව. ඒ හැම එකම මගේ තුළ තියෙනවා. නමුත් මම අවදි කරවන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒවා අවදි කරව ගත්තොත් මේ අර මං කිය මං ඔගේ 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 තිබ්බ කියපු එකේ තිබ්බ රාගය කියන එක නැති කරගන්න අමාරුම දෙයක්. රාගය කියන්නේ මේ කාමාශාවම නෙමෙයි, ඇලීම. ඇලීම කියන්නේ බැඳීම, මකරි දෙයකට ආශා කිරීම. ඉතින් ඒක මොන විදියකට හරි අපි ඒක නිසා තමයි අපි මේ සංසාරේ දිගටම පවත්වගෙන යන්නේ. නමුත් අර මිනිහෙකුට ද්වේෂ කරනවයි කියන එක සමානකට ඊට වඩා ලේසි ද්වේෂ නොකර ඉන්න එක. ඉතින් මේ වගේ මං හිතන්නේ අපි කවුරුත් යම් කිසි විදියකට අර දරා ගන්න පුළුවන් නම්, පරාජය බාර ගන්න පුළුවන් නම්, ජයග්‍රහකයට සුබපතන්න පුළුවන් නම් හිතනවා අපේ රටේ දේශපාලනේ ඊට වඩා ලොකු වෙනසක් වෙනවා. කමල් අද්දරාරච්චි මහත්මයා දැන් හරිම සුපසන් නියුණස්වරයෙන්
ජීවිතය දරා ගැනීම පිළිබඳව කලක් ජීවිතය දැනිලා විඳලා විඳවලා ඔබ හරි ප්‍රසන්න යමක් කිව්වා. ඒ තමයි අපිට පුරුදු කරගන්න තියෙන ජීවිතයේ සනසිල්ල ළඟම මාවත අමාරුවෙන් යන්න. උනත් ඒ අමාරුව පුරුදු කරගත් ජීවිතය සනසිලිදායකයි. ඒ තත්වෙට එන්න කාලයක් ගැටෙන්න වෙනවනේ ජීවිතේ එක්ක. ඔබට ඇඬනවද? ඒක මම හිතන්නේ පොඩි වාසනාවක්. එහෙම නැත්නම් සංසාර පුරුද්දක්. ඔය දෙක තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඒක එක්තරා විදිහක කෙනෙකුගේ ඒකත් ආශාවක්. නමුත් ඒක ඉතාමත් පහන් වූ ආශාවක් තමන්ට ඒ අවබෝධය ලබා ගැනීමට කොයි වෙලාවෙ හරි තමන්ගේ විඥානය ඒ තමන්ගේ ඒ බුද්ධිය ලබා දෙන්න කියන එක මම හිතන්නේ ඒක ඉතාමත් වෙනස් දෙයක්. ඉතින් මං හිතනවා මේම තත්වයකට එන්න ඒක පොඩි මම ඉතින් බෞද්ධයෙක් හිටියද ඉතින් හිතන්නේ පෙර භවයන් අපිට හිතන්න වෙනවා. මොකද අපි මෙතනින් එහාට අපි මුකුත් නැහැ මේ ජීවිතයක් නැහැ කියලා හිතන්න උත්සාහ කරන්නේ. මෙතන එහාට අපිට තව ජීවිතයක් මොන විදියට ජීවිතයක් කරිතේ මොකද මනුෂ්‍යයා අපි ඕනම දෙයක් ගත්තොත් අපි ගිනි කූරක් අරගෙන පත්තු කරලා එතන ගිනි කූරක් නැහැ එතන ඉහර නැහැ කොළ කෑල්ල පත්තු කරලා ගත්තොත් කොළ කෑල්ල නැහැ ඉතින් කියනවා දැන් මේ කොළ කෑල්ලට කොළ කෑල්ල නැති වුණාට කොළ කෑල්ල වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා එතන අලු දුම් ඒ වගේ දෙයකට පත් වෙනවා ඉතින් එතකොට නැහැ කියන්න බෑ මේවා ඔක්කොම එකතු කරගත්ත දාපු අර කොළ කෑල්ලේ තිබ්බ දේවල් තියෙනවා ඉතින් ඒ වගේ අයියේ අලු ටික නැති කරන්න තව කොච්චර අමාරු වෙනවද ඒක නැති වෙන්නේ නැහැ ඒක තවත් ඒකට පත් වෙනවා ඉතින් මේ වගේ අපේ සංසාරය යන අපි එක වෙනස්කම් වලට ගින් ගින් යන්නේ මං හිතනවා මේ தත්වෙන් මට හිතන්ද මට සංසාරේ පුරුද්දකුත් තියෙන්න ඇති ඉතින් මේ පුරුද්ද වශයෙන් ආවේ නැත්තම් මට ඒක ලේසි වෙන්නේ නැහැ ඉතින් අර බුද්ධිය කියන එක මම තවත් වචනයක් ඉදිරිය යදා ගන්නවා ප්‍රඥාව කියන එකට. ඒ ප්‍රඥාව කියන එක ඒක මේ 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 ඉස්කෝලේ ගිහිල්ලා ලබන එකක් නෙමෙයි. බුද්ධිය වගේ. ඉතින් ඒ බුද්ධිය අවදි කරගත්තාම මම හිතන ප්‍රඥාවට එළිය ලබා දෙනවා ඒක. ඉතින් ඒ වගේ ඉතින් කෙනෙකු පොතපත කියවලා හරි ඒ ප්‍රඥාව අවදි කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි මේ කරන කියන හැම දෙයක්ම දැන් සමහරක් අපි දන්නවා ගොඩාක් දරුවෝ බොහොම සුළු කාලෙකින් ඉතාමත් හොඳට කලා කටයුතු වගේ දේවල් වලට නැඹුරු වෙනවා. ගායනා කරනවා, වාදනය කරනවා, নানা ප්‍රකාර දේවල් කරනවා. මේ 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 කාටවත් හිතාගන්න බැරි තරම් වේගකින්. ඉතින් මම හිතන්නේ ඒව ඔක්කොම ඒ පෙර භවයන් වලින් ගෙනාපු පුරුදු. ඉතින් මේ පුරුදු අරන් යන්න යනවා නම් අපි ඊළඟ භවයකට අපි හොඳ පුරුදු අරගෙන යන එක තමයි වැදගත් වෙනවා. මොකද ඒක එතෙන්දි තමයි මට ගොඩක් වෙලාවට මිනිස්සු ගැන හිතෙන්නේ. මොනවා වුණත් අපි ඊර්ෂ්‍යාව, තණ්හාව, වෛරය, ඒ ළඟට ප්‍රේතකම, ඒ කියන්නේ ආශාවල් වැඩි කරගෙන ප්‍රේතය වගේ ඉන්න එක ඒක අපි ඉස්සරහට අරන් යනවා නම් ඊළඟ ආත්ම වලට තෝම තමයි අරන් යන්නේ. නමුත් අපි හිත පිරිසිදු කරගෙන අපි යම්කිසි පිරිසිදු මානසිකත්වයක් හදාගන්න උත්සාහ කරනවා නම් තවත් අර ඕ ලෙවල් වලින් ඒ ලෙවල් වලට යනවා වගේ තවත් තත්ත්වයකට තමයි අපි යන්නේ. ඉතින් නමුත් ඒ මොනා වුණත් මොන තත්ත්වේ හිටියත් අර ආශාවල් තුල ගැලී ඉන්නවා නම් ඒක තමන් ඉතාමත් වේගෙන් වැළඳ ගන්නවා නම් අර කොච්චර අතීතයේ කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ අතනට ඇවිල්ලා ඒ ඔක්කොම ආපහු නැති කර ගන්නවා. ඉතින් ඒකත් ඉතාමත් වැදගත්. මම හිතන්නේ නැහැ මං එහෙම තත්ත්වයකටපත් වෙයි කියලා. මට එහෙම ආශාවක් නැහැ. එහෙම මට දෙන බොහොම
මම සරල විදිහට මම දකින්නේ ඒක දැන් මට දෙයක් ඕනේ වුණොත් මං හිතන්නේ මට ගොඩාක් සල්ලි වුණා කියමුකෝ. ඇත්තට මං කල්පනා කරා මට මොකටද ගොඩක් සල්ලි? මට ගොඩක් සල්ලි ඕන වුණොත් ඕන වෙන්නේ එකම දෙයකටයි. මේ මිනිසුන් වෙනුවෙන් යමක් දෙයක් කරා. අද අපි රටේ මිනිස්සු ඉන්නවා හිතා ගන්න බැරි තරම් සල්ලි තියෙනවා. නමුත් ඒ සල්ලි මං හිතන්නේ මේ මිනිස්සු කවදාවත් तमंगे प्रयोजन अनुंगे प्रयोजन पावचिक ओ बैंक वेल तेबिल दिन का वटना बागा कथा भक्ति मनुष्य लंग वो मत ड्राइवर के लगे इंदिंगारी मनुष्य वैडे थिंक स्वामी दीन हरी कैमती महत्व को अरे मनुष्य माला मेरना पे अरे स्वामी दीन टीके दवा मे ड्राइवर समक संबंध पटांगे का साध ड्राइवर की मम हितागनी मेचर का मम अपे महत्या बेड़कर इनकी पस बेलो मलती महत्या मंगी बेड़कर तब यागे संपत पुदे सीर मे ऐतिहागे तब के मंग थिंग अद मे रटे मिनसुना विश्वास कार्य ओ नम के बहुविधा सल हम करना मिनसुंग पेलला मिनसुंट पंचा कर मिनसुंट मुगल पिन देवल अभी कैम रसकार दाल बिन बिन रसायनिक देवल दाल पलट बेनम पेन मकलबा दीला अयता विधियट एव मिनसुंट हादला एव वलिंग तमाम प्रयोजन गण्यवलिंग प्रयोजन गंड दिन्यत्व अंतिम मेहगुल खाले संपूर्ण वैकर जीवित संपूर्ण कथकर्ला अर वगे साली गुडक सद महानी वेला अंतिम निका मेर लगी ये साली तम काट हरी ऐतिवेनो को तमंग दारू एक बोलो नम दारुआ किसी विधायक मे मे अच्छे महानसी हकने मेके मेके किसी गान कुत्ने समार साल तीन दिन कोई तरह साल हमको प्रोजन का मे विधि बल्बे मिनसु तमंग जीवित निस्कार वरदी विधि पावचिक तमंगे मनुष्यत्व निगा देने विधि तम आत्मीय नति कर आत्मीय गील कर अब गिडी पन जीवित गत कर कागेर पीय की कपन को कपिल इध मेहम मे मे मेवगे मंगीतन पिछद मन से इन मनुष्य मनुष्य आत्मीय बन तरम सुखम ये गतकर्ण जीवित लभ्यनो नमत अरवगे अनवश्यपुरदु अनवश्य आशावा खेन्ती वैरे अरव बगे मेवगे देवा इकट एक उबिन आकार मंगितनो सत्वे बट पत्पिन्नपुर खेन्ती सत्वे नायक वगे के ಕಕ್ಕರೆ ಪೊಡಿ ದೇಕ ಕಚ್ಚಕಮ ಪೆನೇ ಪುಪ್ಪಗಿರೇ ಇದಿ ಏವಗೆ ಏಕೇಕ ಸತ್ವ
උරග ඒ වගේ ලෝකවලට යන්න පුළුවන්. ඉතින් නමුත් මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න මේ ආත්මවත් මම හිතනවා කෙනෙකුට තියෙන මහා මහා භාග්යක් විශේෂයෙන්ම අපි වගේ මේ බුද්ධෝත්පාදක කාලෙක ඉන්න අපිට ඊට වඩා ලොකු භාග්යක් මොකද අපිට ඒ ධර්මය ගැන අපිට අහන්න ලැබෙනවා ඒ ගැන අවබෝධ කරගන්න ලැබෙනවා තවත් මනස දියුණු කරගන්න ලැබෙනවා ඉතින් මම හිතන්නේ ඒක ඒ නිසා මම හරි සතුටු වෙනවා එක පැත්තකින් මම මේ මේ බෞද්ධයෙක් හැටියට කලාකරුවෙක් හැටියට ඉපදිලා ඒ ආශාවල් කියන දේවල් තිබුණත් ඒ ඒ දේවල් වල දැන් මම කලාකාරයෙක් හැටියට මොකක් කැමති චිත්‍රපට වල රඟපාන මොකක් කැමති ටෙලි නාට්‍ය වල රඟපාන ඒ කොච්චර කැමැත්ත වුණත් සමහර කර මම මාව පාලනය කරගන්නවා මට ලැබෙන හැම චිත්‍රපටයක්ම රඟපාන්න යන්නේ නැහැ මට මම මට ඕන තරම් මෙගා ටෙලි නාට්‍ය වල එහෙම නැත්නම් කසි කබල් චිත්‍රපටි වල රඟපාන්න ඕන තරම් අවස්ථාවල් තිබ හැම්බෙලා තියෙනවා ඕන තරම් අවස්ථා දෙද වුණත් මට පුළුවන් අද වුණත් මම කැමැත්ත පළකරොත් දවස පුරාවටම මම ටෙලිවිෂන් එකේ රඟපාගෙන ඉන්න පුළුවන් නමුත් මම ඒකට යමුනේ නැහැ ඒ යමුනේ නැත්තේ මම හිතනවා මේ වගේ දේවල් වලින් කරන්නේ මිනිසුන්ගේ බුද්ධියට නිගාවක් එහෙම නැත්නම් මිනිසුන්ගේ රසස්වාදය ඉතාමත් පල්ලෙහාට මට්ටමකට දානවා ඉතින් ඇත්තම නෙත් මේ ගැන මට සන්තෝෂයි මොකද ඔයගොල්ලෝ වෙනම කතිකාවක ඉන්නේ ඒ වගේම ධර්මය පිළිබඳව පොඩි මට ඇහිලා තියෙන අවස්ථාවලදී ඔයගොල්ලෝ ඒ වගේ ප්‍රඥාවත් එක්ක පොඩි ගනුදෙනුවක ඉන්න බව පේනවා ඉතින් විශේෂයෙන්ම අසංක වගේ ඔයගොල්ලන්ගේ ප්‍රධානි මං සෑහෙන කාලයක් තිස්සේ දන්නවා ඕතර නියුණු මිනිස්සෙක් ඉතින් මං හිතනවා මේ 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 සංස්කෘතිය අවශ්‍යයි අපේ රටට ඒක ඉතාමත් වැදගත් දැන් මම හිතනවා මම මේ බණ දේශනා කරනවට වඩා ඔයාලට ප්‍රශ්න 60ක් විතර දෙනවා කියලා මට කිව්වා ප්‍රශ්න වලට යමු හැබැයි ඔබේ දීර්ඝ වශයෙන් ලැබෙන ඒ පිළිතුරු ගනුදෙනුව සවන් දීම ඊට වැඩිය මිහිරි මං හිතනවා මගේ ආදරණීය අසන්නන්ට මේ කටහඬ ඇහෙද්දී ඔබ දැන්නම් net fm ශ්‍රවණය කරන්න පටන් ගත්තේ මම නම කියන්න ඕන නෑ කියලා හරි කලාතුරකින් එවැනි පෞරුෂයන් මෙහි මත බිහිවන්නේ රුවෙන් හඬින් අදහස් සිතුම් පැතුම් මේ සියල්ලන්ගෙන්ම කෙනෙක්ට කන වැකුණු සැනින් දැස් දුටු සැනින් හඳුනා ගන්නට හැකි චරිත ඕ එවැනි චරිතයක් සහ අපේ රටේ බහුතර කාන්තා සිත්වල සිහින කුමරෙකු අද දවසේ net fm මැදිරියේ නිරහංකාර සුපසන් සිනහවකින් මුව සරසාගෙන ඕ දැන් අපි තත්පර දෙක තුනක ඉසිඹුවක් ඔබෙන් ඉල්ලනවා නැවත ඉක්මනින් එන්නම් ඒ සඳුරු ආධ්‍යාත්මය නැවත කියවන්න net fm අනුගමිතයි සජීවිත ඔබව හමුවෙන හමුවෙන හැම මොහොතකම මම කැමති සුබ සන්ධ්‍යාවක් කියලා කියන්න. ඔබ කැමති නම් සුබ රාත්‍රියක් හැටියට පිළිගන්නත් අවසර අවස්ථාව තියෙනවා. මොකද දැන් කළුවරයි. කළුවර වැටුණහම තරු හොඳින් පේනවා. ඒ නිසා අපි මේ තරුව දිහා බලාගෙන ජීවිතේ කියවමු. අපේ ජීවිතවලට හුඟක් දේවල් වෙනස් කරන තත්පර ඒ තරුව නිසා උදා වේවි මට විශ්වාසයි කමල් අද්දර ආරච්චි ඒ සුවිශේෂී රංගදරයා විශිෂ්ට නිවේදකයා සුන්දර ගායකයා ඔබ කොහොම හඳුන්වා දෙන්නදයි කියා මම කල්පනා කරන්නේ වැඩි ආදරය කරන්නේ රසිකයෝද රසිකාවියෝද මම එහෙම සමීක්ෂණයක් කරේ නෑ තාම දැනෙන විදියට මෙහෙමයි දැන් මට මේ ඔය දැන් මුහුණු පොතේ මම දකිනවා හැම විදියෙම තරුණ මහලු වැඩිහිටි යෝවුන් නව යෝවුන් ඔය වගේ හැම අයම වගේ එක හා සමානවම මට මගේ මිතුරන් හැටියට ඉල්ලීම් ලැබෙනවා ඉතින් මං හිතනවා සෑහෙන කාලෙකින් අර මම ටෙලි නාට්‍ය වල රඟපෑවේ නැති නිසා දැන් නව පරපුර
අපේ අලුත් පරම්පරාව එච්චරම මංගෙන මං හිතනවා මං හිතනවා මං එහෙම නෑ නේද හැබැයි ඉතින් අර පරණ පරණේවත් තාමත් අර යන නිසා ඒ ජනප්‍රියත්වයේ තරමක් දුර රැඳී තිබෙනවා නමුත් මං හිතනවා මට යම්කිසි වාසනාවක් තියෙනවා බොහෝ විට තරුණියන් නම් ඇත්තටම සමහරක් වෙලාවට විශේෂයෙන් ඒගොල්ලෝ කැමැත්තක් දක්වන්න පුළුවන් ඒක සාමාන්‍ය ඒක තමයි සාමාන්‍ය දේ දැන් කලාකරුවෝ ගත්තොත් කලාකාරියකට කැමති වෙනවා පුරුෂ පක්ෂය කලාකරුවෙකුට කැමති වෙනවා ස්ත්‍රී පක්ෂය ඉතින් ඒක අපිට විශේෂයෙන්ම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඒ ආකර්ෂණය කොහොමද තියෙනවා ඉතින් හදිසිය අමතර ප්‍රශ්නයක් තියෙනවා ඒකත් අහන්න අවසරද ඔක්කොම අහන්න එතකොට දැන් ඒ වගේ කාන්තා පාර්ශවයේ ආකර්ෂණය වැඩි කොහොමත් ඒක ස්වභාවික සංසිද්ධියනේ ඒ වගේම පුරුෂ පාර්ශවයේ ඊර්ෂ්‍යාවටත් ලක් වෙනවද ඊර්ෂ්‍යාවට ලක් වෙනවා कोई तरह मीरिद होते क्या मैं करने कताबा ऐ हिना वैतुले हुंगा क्वाचन दिए ना क्या लाई माटे हितेन्ने आदरणीय रंग वेदियाने नी यामकर्टे कहने आदरे करने थारम अट्टम ऐ दैडी आदरे आखिते दिए ना कुट किसी आम मोहतक प्रतीक्षेप किरी मत दैडी ऐतो कुट रासिकियान नातरे ओबतुमान अनादरे टे पात्र वेच ඒ වගේ අවස්ථා දරාගත්තේ කොහොමද? දැන් මෙහෙමනේ දැන් අපිට අපි දකින අහන දේවල් නිර්මාණය කරන්නේ හරි නිර්මාණයක් සිද්ධ වෙන්නේ මොකක් හරි සංසිද්ධියක් අල්ලගෙන වුණාම ඒ ලියන හෝ ඒ ප්‍රකාශිත ඒ මාධ්‍ය මොන ආකාරයකටද एक इधरी पाठ कराने दें मेकअप पड़ी सन्निवेदने पिलिबंद होती है ना प्रश्न है एक आधे 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 ना मेरा टेड दर्मोट हम तीन आधे मिनिस सुनते ऐत्ते ऐतिसेटे न हंडल अभी निम्न ऐति खालेक आधे तमंट अहंडल अभी ने तवकाट हरी कियंड ओने मिन्न मेदे कियने एक आरा तमाई बोविलावट මිනිසුන්ට කරුණ කාරණා අවබෝධ කරගන්න ලැබෙන්නේ. ඉතින් එහෙම අවස්ථාවවලදී සත්‍ය එළිදරව් නොවන තාක් මිනිස්සු සමහරක් විට ද්වේෂ කරන්න පුළුවන් යම්කිසි හේතුවක් නිසා මෙයා තමයි මේකට බග කියන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ සම්පූර්ණ වැරදි කරුවා හැටියට දකින්න නිසා. ඉතින් कर्मानुकूल हेतु अनवबोध ඇතිවෙන දේවල් නිසා සමහරක් විට පරිණතව හිතපු නැතිව සිද්ධියක් වුණාම ඒ කියන්නේ ඒක මෝඩ වැඩක් නිසා මෝඩකමක් නිසා ඒක තවත් කල්පනා කරලා දුරදිග බලලා නොකරපු දෙයක් වීමේ ප්‍රතිඵලයක් නිසා කෙනෙකුට ඒකට විශාල අපකීර්තියක් එහෙම නැත්නම් දොසක් අහන්න සිදු වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් බුද්ධිමත්ව තීරණය කරලා බුද්ධිමත්ව කල්පනා කරලා සමහරක් විට බොහෝ විට අපිට දේවල් මග හැරව ගන්න පුළුවන්. ඉතින් නමුත් මගේ ජීවිතේ මම දැකලා තියෙනවා තමන් කොච්චර බුද්ධිමත්ව ඉන්න උත්සාහ කරත් අර කෙනෙකුට පුළුවන් කන්න ඕනේ නම් ඒ කබර ගොයත් තල ගොයා කරගෙන ඒක ඒ තමන්ට අවශ්‍ය දේ කරන්න. ඉතින් එහෙම අවස්ථාවල් වලට මම මුහුණ දීලා තියෙනවා. ईर्ष्याव की हर पेनगीच अवस्थावल इतामत्सुंग एक बलहकती मगे देन ए अत पशु सह हेमृत मम दुरदक्ना नोनी
කටයුතු නොකිරීම තුළ තව කෙනෙකුට ඒකේ මං හිතනවා ඒක ඇඩ්වාන්ටේජ් එක එහෙම නැත්නම් ඒකෙන් යම්කිසි වාසියක් ලබා ගන්නට අවස්ථාවල් වලට ඉඩ දෙන තත්ත්වයක් ගොඩනගලා දීලා තියෙනවා මං හිතනවා මට ඉතින් කියන්න තරම් එහෙම අනාදරයට පාත්‍ර වෙලා නැහැ එහෙම නැහැ මොකද ඇත්තටම මොකද අද වෙනකොට ඔබ වුණත් මාව අද මේ මෙතනට මාව කතා කරලා තියෙන්නේ ජනතාව බලාපොරොත්තු වෙනවා මොකක් හරි දෙයක් මගෙන් අහන්න එහෙම නැත්නම් මම කියන දෙයක්ට සවන් දෙන්න හැකියාව තියෙන කෙනෙක් නිසා ඔබ මාව මෙතනට ගෙන්නන්න අනිවාර්යෙන් ඉතින් මාව අප්‍රසාදයට පත් වෙලා තියෙනවා නම් ඒ වගේ නිකන් තාමත් අගයකින් බොහොම බාල වෙලා තියෙන චරිතයක් වුණා නම් අද කවුරුත් ඒ එතනට ගෙනියන්නේ නැහැ මොකද අර අපි දන්නවා අපි කියනවා කෙනෙකුගේ ක්‍රියාවෙන් තමයි පුද්ගලයා උසස් හෝ පහත් බවට පත් වෙන්නේ ඉතින් මම හැමතිස්සෙම ජනතාව වෙනුවෙන් හොඳ දේවල් තෝරා බේරගෙන හැමතිස්සෙම මං ඒ කරන කියන දේවල් ඒ ජනතාවගේ ප්‍රයෝජනේ සඳහා පරාර්ථකාමීව කටයුතු කරපු කෙනෙක් ඉතින් මට ඒ ආශිර්වාදය මං හිතන්නේ ස්වභාව ධර්මයේ තුලින්ම ඒක මට ලැබිලා තියෙනවා මොකද අපි දන්නවනේ අර දැන් ධර්මයේ ඉන්න පුද්ගලයා ධර්මයෙන්ම රැකෙනවා කියලා ඒ වගේම මම බොහොම සර්ව සාධාරණම හිතන මිනිහෙක් ඉතින් ඉතින් මට මම හිතනවා මම කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ මොකද එහෙම ඊර්ෂ්‍යාවක් ඇති වුණත් මට තේරෙනවා නේ මම මොකටද එහෙම කරන්නේ ඉතින් ඒක නෑ සන්තෝෂ වෙන්න ඕනේ අපි කෙනෙක්ගේ සතුට කෙනෙකුගේ දක්ෂතාවය ඒක අපි අගය කරන්න ඕනේ ඉතින් ඒක නිසා තමන්ගේ හිත හොඳයි නම් මම හිතනවා ඒ පුද්ගලයා එච්චරම අවාසනාවන්ත අතීතයක් එහෙම නැත්නම් කර්මයක් නැත්නම් ඒ පුද්ගලයාට හොඳින් බැඳෙමලා ඉන්න පුළුවන් මොන තත්ත්වයක් වුණත් ඉතින් මම එච්චර අවාසනාවන්ත නෑ ජනතාවගෙන් එහෙම අප්‍රසාදයට පාත්‍ර වෙලා ඒගොල්ලන්ගේ වේශයට පාත්‍රලා ඉන්න චරිතයක් නෙමෙයි සහ ඔබ කාලයත් එක්ක සම්ඩු කෙලේ නෑ සමහර දේවල් කාලයත් එක්ක හරි වැරද්ද ඇත්ත නැත්ත යථාර්ථය පැහැදිලි වෙනතුරු ඔහේ ඔබේ ගමන ගියා ඇත්තෙන්ම මේ මිනිස්සුන්ට දේවල් කියලා ඒත්තු ගන්නන්න පුළුවන් ඇත්තටම එක පැත්තකින් දහස් හැරයක් දැන් අපි සමහර සින්දු තියෙනවා මේ ලෝ රහක් නැහැ නමුත් ඕක දවස් 30ම වාදනය කරොත් ඊට පස්සේ මේ සින්දුව සමහරට Tamanටත් කියවෙන්න පුළුවන් ඉතින් ඒ වගේ මේ පොඩි මාකටිං එකකුත් තියෙනවා ඉතින් මේ මාකටිං එකට මම හැබැයි නැහැ මම බොහෝ වෙලාවට මම බොහොම උත්සාහ කරන්නේ මේක තමන් නිවැරදි නම් සත්‍ය හැම වෙතිස්සෙම ඒක එලි දකින්නවා ඇයි තමන් වැරදි කරන මිනිහෙක් නම් ඒ පුරුද්දක් වශයෙන් මිනිහා ඒ වැරද්ද කරනවා ඒ වැරද්ද පුරුද්දකට යන ඉතින් ඒක නිසා මම ඒ කියන්නේ මම එච්චර හිතන්නේ නැහැ මොකද මම මගේ හිතන විදියක් තියෙනවා ඒ රාමුව තුළ තමයි මම එදා ඉඳන් අද වෙනකම්ම හිතන්නේ මම බොහෝ වෙලාවට මම හිතුවොත් මම එච්චර හිතන විදිහේ වෙනසක් වෙලා නැහැ. නමුත් යම්කිසි අවබෝධයක් ලැබලා තිනවා මෙන්න මේක තමයි මගේ සීමාව කියලා. එහෙම තේරුම් අරගෙන තියාගෙන ඒක හැමදාම ඒ සීමාව එන්න අඩු කරගන්නවා. ඉතින් ඒ බොහොම සීමාවල් ඇති කරගන්නවා. ඉතින් මෙන්න මේ සීමාවල් ඇති කරගෙන එක්තරා විදිහක සීමාවල් ඇති කරගන්නවා කියන්නේම යම් යම් දේවල් ජීවිතෙන් අයින් කරගන්නවා කියන එක. ඉතින් ඒක අවබෝධයකින්ම වෙන්න ඕන දෙයක්. ඉතින් මම කවදාවත් හැබැයි වැරදි දේවල් කරලා නැහැ ජීවිතේ. එහෙම කරන්නේ හිතලත් නැහැ හිතලා මම කරලත් නැහැ. මේක වැරදි දෙයක් කියලා දැනගෙන කරලත් නැහැ. එහෙනම් මම කරන්න යන්නෙත් නැහැ. ඉතින් මම හිතනවා මට කෙනෙකුට ගිහිල්ලා මගේ චරිත සාහිතිකයේ මෙන්න මේකයි මම මෙහෙමයි අරමයි මෙහෙමයි කියලා කියන්නේ මාත් එක්ක මේ වගේ සංවාදයක් ආවොත් එහෙම නැත්නම් මට කතා කරන්න අවස්ථාවක් ආවොත් මෙයා මේ කියන්නේ මොනවද කියලා කෙනෙක් හිතයි සමහරක් හැබැයි ඉන්නවා
මොකදර අක්කේ මුතුරස් බොක් දඩමස් වගේ කට්ටියක් ඉන්නවා එහෙම නැතුව නෙමෙයි එහෙම හොඳට ඉන්නවා බැලු බැලමට ශාන්ත දාන්තයි නමුත් චරිත ස්වභාවය ඇවිල්ලා සම්පූර්ණයෙන්ම වෙනස් ඉතින් මට නම් ඇත්තටම මේ මම පොදුවේ මම ගත්තොත් මම හොඳයි මට හොඳයි කියලා තියෙන දේ මට හංගගෙන සිදයක් අවශ්‍යත් නෑ ඇත්තටම මේ මේ හොරෙන් කරන්න මොකද එහෙමනම් හොරෙන් යමක් කරනවා නම් ඒක එක්තරා විදිහක වැරද්දක් කියලා හිතන දෙයක් වෙන්න ඕනේ ඉතින් මං එහෙම මට හංගන්න දෙයක්වත් නෑ මං බොහොම විවෘතව මං ජීවත් වෙන්නේ ඉතින් ඒක නිසා මට කියන්න තියක් තියෙනවා නම් බොහොම කෙලින් කියනවා නමුත් මං ඊට ඒක හැබැයි ඒකත් මං පොඩ්ඩක් දැන් මේ දැන් ඒකත් පොඩ්ඩක් සීමා කරලා තියෙන්නේ ඔය සමානක් මිනිස්සුන්ට කියලා වැඩක් නෑ අපි කොච්චර කියන්න හැදුවත් මේ මිනිහට තේ යමක් තේරුම් කරලා දෙන්න කියලා දැන් විශේෂයෙන්ම අද සමාජයට හොඳ දෙයක් කියන්න හරි අමාරුයි මොකද අවුරුදු ගානක් තිස්සේ මේ සමාජයේ හිතන විදිය වෙනස් වෙලා ඇවිල්ලා ඒ අයගේ මනසවල් එක්තරා විදියකට අපි කියන්නේ කරප්ටලා කියලා කියන්නේ ඒක ඒවා නිකන් අකර්මන්නේ නෙමෙයි ඒකට කියන්නේ ඒක නරක් වෙලා එක්තරා විදියකට කරකුට්ටම් වෙලා ගිහිල්ලා තියෙනවා ඉතින් මේවා සුද්ධ බුද්ධ කරලා ගන්න ඇත්තටම මනෝ වෛද්‍යවරු වගේ කලාකරුවෝ ඇවිල්ලා මේ අයට හොඳ විශේෂම අද දැන් අද අපි ධර්මානුකූලව කරන්න පුළුවන් මේ දේවල් සේරම නමුත් අද ධර්මයේ පවා අද දේශනා කරන දේශකයන් මොනවාද කියන්නේ අද ඒකන අපි කතා නොකරමු මොකද එහෙම කතා කරන්න කිව්වොත් අපි ධර්මයේ දේශනා කරන හැම ආගමක අයට යොග කියන්න වෙනවා නමුත් ඒ අය වුණත් මේ සමාජයට අවබෝධය ලබන්න අවශ්‍ය විදිහට දේශනා කරනවා වෙනුවට ඊට වඩා ජීවිතය නිකන් මේ මිත්‍යාවෙන් එහෙම නැත්නම් මායාවෙන් පිරෙන විදිහට තමයි අවබෝධයක් ලබා ගන්න බැරි තරමට මනස්කාත වලින් තමයි පුරවලා තියෙන්නේ නැත්නම් අපේ රට මේ බෞද්ධ රට එහෙම කිව්වට ප්‍රශ්නයක් නැහැ මොකද බෞද්ධ කියන්නේ ආගමක් නෙමෙයි ඒක ඇත්තටම ඒක ධර්මයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් මොකද ඒක ජීවිත ගෙනියන විදියක් ජීවන රටාවක් ඉතින් මේ තුල බෞද්ධයෙක් හැටියට ක්‍රිස්තියානි මිනිස්සෙක්ටත් ඉන්න පුළුවන් මුස්ලිම් මිනිස්සෙක්ටත් ඉන්න පුළුවන් බෞද්ධයෙක් හැටියට ඒ ජීවන රටාව නමුත් තමන්ගේ විශ්වාසය මොකක් හරි ඒක වෙනම දෙයක් නමුත් මේක මෙච්චර මේ විදියට හිතන්න පුළුවන් රටේ අද දකින්න වෙන දේවල් අහන්න වෙන දේවල් මිනිස්සු කරන දේවල් කියන දේවල් ඇසිරෙන විදිය ඉතාමත් පල්ලෙහා මට්ටමට වැටලා තියෙනවා මං හිතන්නේ සමහර දිනුණු රටවල් වලවත් දකින්න නැති දිනුණු රටවල් වල කියන්නේ අපි බටහිර ගැන කතා කරනවා අපි ඇමරිකාව යුරෝපය අරේ මේ කතා කරනවා ඒගොල්ලන්ගේ හැදියාව මෙහෙමයි අරමයි කී කිය මේ නමුත් ඊට වඩා පල්ලෙහා මට්ටමක ප්‍රාථමික මට්ටමකට වැටිලා හැසිරෙන තත්වයක් හිතන තත්වයක් මම දකිනවා ඉතින් මේ වගේ මිනිස්සු ඇත්තටම නිර්මාණය වුණේ මොන හේතුවක් නිසාද මේ රටේ කොච්චර බැමිනිටියා සාය ඇවිල්ලා රහතන් වහන්සේලා 30,000-40,000 පිරිනිවන් පානවා එක කාලෙක ඒ කියන්නේ ඒ වගේ ප්‍රමාණයක් මේ රටක එක කාලෙක හිටියානම් මේ රට මොන වගේ රටක් වෙලා තියෙන්නේ නැද්ද හතරවෙනි සංගායනාව මම හිතන්නේ අලුයේ හරේ ඒක දී වෙනකොට ඒ කියන්නේ එහෙම දෙයක් ග්‍රන්ථාරූඪ කරනකොට මේ රටේ මොන තරම් තත්ත්වයක මානසිකත්වයක් මේ රටේ මිනිස්සු තුල තිබ්බද ඒ වගේ පෙර ග්‍රන්ථාරූඪ කරන තන බෞද්ධ ප්‍රථම වතාවට ලේඛනගත කරනවා බෞද්ධ ත්‍රිපිටකය ඉතින් ඒ වගේ මේ අවුරුදු 2500ක අපි ලොකුවට කතා කරන මේ මේ ඉතිහාසය තුල ජීවත් වෙච්ච මිනිස්සු අද ඉන්නේ කොතනද ඉතින් මේ වගේ අපිට ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා ඉතින් අද
සමාජය අපිට ආපස්සට ගියාම මේ කොහොමද මේගොල්ලෝ හරියට පිළිවෙලකට හිතන්න කතා කරන්න මිනිසුන්ට එක්ක හැසිරෙන්න ගනුදෙනු කරන්න එහෙම මොන වගේ මානව සම්බන්ධකම් කියන්නේ මානුෂික හැඟීම් මනුෂ්‍යත්වයේ කියන එක ආපහු කොහොමද මේ මිනිස්සු අතරට දාන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙම හේව රටක අපි නිකන් ලොකුවට විප්ලව කරලා දේශපාලනය කරලා මොනවද ලබා ගන්න හදන්නේ? ඉතින් මම නම් හිතන්නේ මේ රටේ මොනම පාලකයෙකුටවත් ඒ වෙනස කරන්න ලේසියෙන් පුළුවන් වෙයි කියලා. මිනිස්සුන්ට පාරවල් හදලා බිල්ඩින් හදලා ලස්සන දේවල් ගොඩනැගිලි හදලා කොච්චර කරත් මිනිස්සුන්ගේ සිත් ඒ වගේ හදන්න බෑ. ඒක හදන්න වෙනම විශ්මකර්මයෙන්ම එන්න ඕනේ. එහෙම නායකයෝ මන් දන්නේ අපිට ඇති වුණත් එහෙම හිටියත් ඒ නායකෙක්ට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන් එක්ක ඉන්න පිරිස කොයි කවුද නායකයා ඒ වගේ පිරිසක් එක්ක ඉන්න හිතා ගන්නවත් නෑ. කොයි නායකයවද ඒ වගේ පිරිසක් පිරිවරාගෙන ඉන්නේ? එහෙම බුද්ධිමතුන එහෙම නියම ඒ කියන්නේ දැනුම් තේරුම් ඇති පෞෂිත හොඳට චින්තනයක් තියෙන මිනිස්සු කොහෙද ඉන්නේ මේ රටේ? ඉතින් තරංගා මේක ලේසි පාසු වැඩක් නෙවෙයි. මමත් කල්පනා කළා ලේසි පාසු නළුවෙක් නොවන විත්තිය දැනගෙන හිටියාට ලේසි පාසු සමාජීය අධ්‍යනයක් ද මේ තිබිලා තියෙන්නේ. ලේසි පාසු ජීවන දැක්මක් ද මේ තිබිලා තියෙන්නේ. ඔබ නිර්මාණය කරන ඒ විශාල චරිත ඇතුලේ ඒ අපි ජීවත් කෙරෙව්වේ ඔබතුමාගේ ඔන්න ඔය ජීවන දැක්ම. එයට අපි බෙහෙවින් ප්‍රේම කරනවා. කමල් අද්දර ආරච්චි මං ඒ නම විතරක් කියලා ඊළඟ තත්පර දෙකේ ඉසිඹ ඔබෙන් ඉල්ලන්නේ මගේ වචනවලට මේ කාලයට නාස්ති වෙන්න දෙන්න බැරි නිසා අපි ඉක්මනින් එන්නම්. මෙතෙෆෙන් අනුගමිටයි සජීවිත අපි මෙතනින් පටන් ගන්නවා. මේකත් එක්තරා උපුටා ගැනීමක්. 70 දශකයේ අගභාගයේ යම් කිසි දිනක ගාමිණී ෆොන්සේකා මහතා තම සිව්වන අධ්‍යක්ෂණය වන සාගරයක් මැද චිත්‍රපටයේ වූ චරිතයක් සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වමින් සිටියේය. විප්ලවීය දේශපාලනයට ඇලුම් කළ සරසවි සිසුවෙකු වන මෙම චරිතය තරුණ නමුත් ශක්තිමත් පෞරුෂයක් සහිත විය යුතු බව එතුමාගේ සිතෙහි මැවී තිබිණි. පරීක්ෂණ කාමරයෙන් එපිට ගාමිණී මහතාගේ සිංගිති දරුවන් සමග ගිටාරයක් වයමින් නිවි සනසිල්ලේ ගීතයක් ගයන සිහින් උස කොළුවෙකි. මුරණ්ඩු කොණ්ඩයක් සහිත නිතරම සිනාමුසු මුහුණින් සිටින මේ මොහොතේ වගේම මේ කොළුවාට ලස්සනකට වඩා කෙනෙකුට කලාතුරකින් පිහිටන ගණේ ආකර්ෂණීය පෙනුමක් තිබුණි. කටහඬ මිහිරිය ගීත ගායනයටද සහජයෙන් ලැබුණු නිපුණතාවක් ඇති බව පෙනෙයි. දුටුවකුට එක්වර නොසිතුනත් ගිටාරය වයමින් සිටියේ මිනිත්තු කිහිපයක ඇවෑමෙන් තම ජීවිතයේ වැදගත්ම සම්මුඛ පරීක්ෂණයට යාමට සිටින ඒ විශිෂ්ට රංගධරයාය. ඒ ඔබේ ආගමනය. මුලින්ම ඔබ කුඩා කාලේ රෝදයකට රඟපෑවා කියලා මම දන්නවා. මං කැමති නෑ මේ කාලේ නාස්ති කරගන්නේ රෝදය ගැන අහලා. ඔබ පටන් ගත්ත රෝදයකට රඟපාලා. හැබැයි ඒ රෝදයේ ගමන හරි වාසනාවන්තයි. තල්ලු වෙවි ඉස්සරහට ඇවිත් සාගරයක් මැද නැවතුන හැටි ටිකක් කියමුද? ඔව් මගේ ඒ අවස්ථාව මට ලැබුණේ මම මගේ ගුරුවරයා
පාසල් අවදී නාට්‍ය සම්බන්ධයෙන් මම ඉදිරියට ගෙන ආපු ගාමිණී සමරකෝන් ඔහුත් සමග පාසල් වේදිකාවේ වැඩ කටයුතු වලදී තාමත් හොඳ ජනප්‍රසාදයක් දිනාගත්තා පාසල් වේදිකාවේ එතකොට අපේ ගුරු මණ්ඩලයේ හිටියා හේ කරුණාරත් කියලා තවත් ගුරුවරයෙක් ඔහුමර ඔහුත් නාට්‍ය සම්බන්ධ කටයුතු කරනවා සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඔහු මට කිව්වා මෙන්න මේ වගේ ජර්මනියේ ඉඳන් ගුරුවරයෙක් එනවා නාට්‍ය රංගදරේ නාට්‍ය උපදේශකවරයෙක් එයාගේ වැඩමුළුවකට කමල් වා කැමති නැද්ද සහභාගී වෙන්න කියලා ඒකට දාන්න ආයුධම් පතක් කිව්වා මම ඉතින් ඒකට ආයුධම් පතක් දාලා මාව ඒකට තෝරගත්තා ඒකට ඒක වෙනම කතාවක් ඒක වෙන තවත් දිගට කතා ගන්න ඕන පුළුවන් නමුත් එතෙන්දී මල ජයන්ත චන්දසිරි ශ්‍රියන්ත මෙන්නිස්ලා හමු වෙන්නේ අපි ඔක්කොගේම තිඹිරි ගේ එතන තමයි ඒ කාලේ ওই වගේ වචනත් එක්ක තිබ්බ එකක් තමයි අබ්ලික් වාකරේ වැඩක් හරිය ගියේ නැත්තම් ඔන්න ඒක අබ්ලික් වුණා කියලා කියන ඉතින් ඒක අපි අරගෙන අනේ අබ්ලික් කියලා නාට්‍යයක් හැදුවා ඔන්න ওই නාට්‍ය රඟපාව මම ඒක බලන්න ඇවිල්ලා තිබුණා සාගරයක් මැද චිත්‍රපටයේ නිෂ්පාදක ආනන්ද අභිනායක එතකොට ඒ චිත්‍රපටියට අවශ්‍ය ප්‍රධාන නළුවන් දෙදෙනෙක් තෝරමින් හිටියේ මාවත් තවත් මගේ ඒ නාට්‍ය රඟපාපු මගේ තව යාළුවෙක් අපි දෙන්නව තමයි තෝරගත්තේ මේ චරිතයට ඉතින් අපි කිව්වා මේ මේ අපි එක්කන් යන්න ඕනේ කියලා ගාමිණී ෆොන්සේකා රංගතරයාගේ ගිතරට කොහොමහරි මාව තමයි ඉස්සෙල්ලම එක්කන් ගියේ එක්කන් ගියේ දවස් තමයි රංගදරයා කිව්වට ඉතින් හිතාගන්න බැරි වෙලා තිබ්බ මම දැකලත් නෑ අපි පළමෙනි සැරේ තාම මං ගියේ නෑ ඉතින් මෙලිය ඔය වෙච්ච සිද්ධිය දැන් ඔයා කිව්වේ ඉතින් ඉස්සෙල්ලම දැන් එතන ඉඳන් පොඩි අර මාකටිං එක පටන් ගන්න ඉස්සෙල්ලා මහා නළුවගේ පුත්‍රත්වය දියණිය ඔක්කොම ඉන්න ඒගොල්ලෝ වෙනුවෙන් ඔන්න ගිටාරේ ඉස්සෙල්ලා වාදනය කරලා පොඩ්ඩක් ඒගොල්ලන්ගේ හිත දිනාගෙන දැන් ඊළඟට යන්න තියෙන්නේ මේ දැවැන්ත චරිතය මුණ ගැහෙන්න ඔන්න මට එන්න කිව්වා මම ඉන්නේ අතට ගියාම ගාමිණී ෆොන්සේකා මම ප්‍රථම වතාවට ඒ ප්‍රතාපවත් චරිතය මම දැක්කා ඇඳ උඩ හිටියේ ඇඳ උඩ මුණින් අතට ඉඳලා ඉඳගෙන නෑ ඔහු දිගා වෙලා ඇඳ උඩ දිගා වෙලා මෙහෙම අත් දෙකට නිකට තියාගෙන කකුල් දෙක අනිත් පැත්තට නමාගෙන මගේ දිහා බලාගෙන මට මෙහෙම ඉස්සරහා පුටුවක් තියෙනවා වාඩි වෙන්නේ. ඒක දෙපැත්තෙන් තුන් හතර දෙනෙක් හිටියා. ආනන්ද අභිනායක ධර්මශ්‍රී මුණසිංහ තිර රචන කරපු එක්කෙනා. තිර රචක දැන් මගෙන් ප්‍රශ්න අහන්න. මමත් එක එල්ලේ දැන් මර දැන් අපි ගිනගෙන තියෙනවා නළුවන් අතරේ තියෙන පවත්වා ගන්න ඕනේ සම්බන්ධතාවය. ඒ කියන්නේ දෙදෙනෙක් ඒ දැන් මේ වේදිකාවේ උඩ රඟපානකොට අවශ්‍යයි නළුවන් දෙදෙනෙක් හරි කවුරු රඟපාන දෙදෙනා අතරේ සම්බන්ධකම තියාගන්නේ කොහොමද ඇස් දෙකෙන්. මෙමෙ ඇස් දෙක දිහා බැලලා තමයි අපි ඕන දෙබසක් හරි කියන්නේ මොකද එතකොට තමයි ප්‍රේක්ෂකයා ගාරේටත් දැනෙන්නේ මේ බලන්නේ කොහෙද ඒ හරියට විශ්වසනීයත්වයකින් කතා කරනවද කියලා. දැන් අපි දන්නවනේ සමහරක් වෙලාවට අපි මිනිස්සු දිහා මූණ දිහා බලලා කතා කරන්නේ නැති මිනිස්සු දිහා අපි කියන්නේ මූණන් එච්චර මේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියලා. කියන්නේ ඇස් දෙක දිහා බලන් කතා කරන්නේ. ඉතින් ඒක මම මේ පාවිච්චි කරා දැන් මේ දවන්ත චරිතය මගේ දිහා බලන මමත් නිකන් දෙලින්ම ඔහුගේ ඇස් දෙක දිහා මාත් දැන් එක එක එල්ලේ බලන් ඉන්නවා. දැන් මමත් අහකට ගන්නෑ නිකන් අර නිකන් හරියට මෝනේ වෙලා වගේ ඔහුගේ ඇස් දෙක අල්ලගෙන මමත් ඇස් දෙක පිටර ගන්න නැතුව ඉන්නවා. දැන් ඌත් මගේ දිහාම බලාගෙන දැන් ඉන්න මමත් ඌ දිහා බලාගෙන මෙන්නම එකක් එක මම ගන්නෙත් නෑ එයා ගන්නෙත් නෑ අපි දෙන අර අර ඉන්නේ අර අපි හිටුම ඇස් පිල්ලම් ගන්න නෑ වගේ මන්ට ගීතේකුත් මතක් වෙනවා මේ වෙලාවේ. ඒ වගේ අපි දෙන්න දෙන්න බලාගෙන ඉන්නවා බලාගෙන ආනේ උත්තර දෙන්න මමත් උත්තර දෙනවා එන්න මගේ දිහා බලාගෙනම දැන් එතුමා කිව්වා ධර්මශ්‍රී මුණසිංහට ඉංග්‍රීසියෙන් මේ ධර්මශ්‍රී what do you think of this fellow
මොකද කියන්නේ මං දැන් යන්නේ ලියන්නේ ඔව් දැන් මගේ චරිතය ඇවිල්ලා මේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් දැන් මට අවුරුදු විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කියන අවුරුදු සාමාන්‍යයෙන් 20ක් 21ක් වගේ වයස ටිකක් මෝගුරා ගිය වයස දැන් මගෙන් වයස ආපම ඔව් මට 17යි මම කෙට්ටුත් එක්ක What do you think of this fellow? Yeah. इधर धर्मश्री मुर्सिंग महत्ते का मैं आगे जी का एंग माती वगैरह नहीं थी मंगला देव राय बिल्ले मगी आवे नहीं मैं काम भी नहीं की ना इधर मगे दिन थाम दे मगे दिया बलागी नहीं ना वहाँ दे बलाई ना मुकदमे आ गया लेकिन इधर मगे दिया बलागी लगी वाह No, Mr. Mursinga. I was thinking of a fellow like this. Mummy, you are going to get a little bit of 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 a little දෙවෙනි ගාමිණී ෆෝන් එකක් කිව්වට මගේ මොදියා වගේ කොයි තරම් නිර්හංකාරද කොයි තරම් අව්‍යාජද සහ ඔබේ නළුකම ඔබ නිකන් කතා කරන වචන අස්සෙත් මට අහුවෙනවා ඒක තමයි මං හිතන්නේ මේ තරම් ප්‍රේක්ෂකයන්ගේ සිත් පැහැරගන්න හේතුව ඇත්තටම මට කියන්නකෝ මිනිස්සු ඔබට ආදරය කරනවා ඇත්තේ දැන් අපිට ඔබතුමා කියාවි ඒකට උත්තරේ මටම දෙන්න කියලා. හැබැයි මට ඒ පිළිතුර ඔබෙන් ඕනේ. ඔබේ කටහඬටද, ඔබේ ආකර්ෂණයටද, ඔබේ රංග කෞශල්‍යයටද වැඩියෙන් මිනිස්සු ආදරය කරනවා ඇත්තේ. දැන් මිනිස්සු ආදරය කරන සාමාන්‍යයෙන් යම්කිසි තමන්ට ප්‍රියක් උපදවන දෙයක් දැක්කා. ඒක නේ සාමාන්‍ය දේ. මලක් දැක්කත් ඔයා මල් කීපයක් තියනවා නම් ඔයා ගියොත් අර මිනි මල් කියලා තියෙන. ඒ මලකුත් තියෙන ලස්සන රෝස් මල තියෙන. ඔයා ගිල මිනි මල තෝරගන්න. ඔයාගේ රෝස් මල. ඉතින් මෙලත් මොකක් කරේ ලස්සන මලක් තිබ්බොත් ඒක ගාවට යනවා. ඒ ඔක්කොම පැත්තකින් තියලා අපි ගත්තොත් නිකන් ඔය කැට පිච්ච සමන් පිච්ච එක තියෙනවා. දෙකම එක වගේ. ඒත් ඔයා සුවඳ තියෙන එක. ඒ වගේ මොකක් හරි ක්වොලිටි එකක් මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ මිනිස්සුන්ට හඳුනා ගන්න ලැබුණොත් කෙනෙකුගේ ගුණාත්මක භාවයක් තියෙනවා කියලා මොන හේතුවක් හරි නිසා. එතන තමයි ඉතින් මිනිස්සු කැමති වෙන්නේ. ඉතින් ඔක හරි සරල දෙයක්. ඉතින් මේ කමල් අද්දරා රචි වීම නෙමෙයි. ඒක කමල් අද්දරා රචි තුළ මොකක් හරි මිනිස්සු කැමති කරන කරන ඒ ඒ ගුණාත්මක භාවයක් ඒක නිසා තමයි අදටත් මටත් ඒක තව තවත් වර්ධනය කරගන්න හම්බෙලා තියෙන්නේ මම හිතනවා මම මෙහෙම මම ලොකු කමට කියනවා නෙමෙයි මම රඟපාලා නැහැ මගේ ජීවිත කාලය ඇත්තටම බැලුවොත් මම සිනමාවට තව අවුරුදු මම නමයක් හිටියොත් හරිද සිනමාව තුල මගේ සිනමා ජීවිතේට අඩ සියවසක් විතර එතකොට මේ කාලේ අවුරුදු අඩ සියවසක් යන පොඩි කාලේ එනම් මේ ඒ තව අවුරුදු 9ක් ගියාම හැබැයි හරි හරි මම ගණන් හදන්නේ නැහැ නෑ නෑ නමුත් ඒක අඩුවෙන් ගත්තොත් එගෙන එනම් එහෙම නැත්නම් 41ක් විතර වෙනවා සිනමා ජීවිතේ මේ සිනමා ජීවිතේ 41කටම චිත්‍රපට කීයක් විතර කරලා තියෙන්න ඕනේද? සෑහෙන ප්‍රමාණයක් මම ඔබතුමාව අධ්‍යයනය කරද්දී මං කල්පනා කළා චිත්‍රපටි 40ක් විතර. හරි පුදුම හිතුණා මට. ඔව් ඉතින් ඒ 40 නොත් මම ප්‍රධාන චරිත රඟපාලා ඇත්තේ ඕනනම් චරිත 15ක් 20ක් වගේ ප්‍රමාණයක්. ටෙලි නාට්‍යයත් බොහොම 40යි. 10ක් 15ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මේක මදි. ඇත්තටම මදි. මගේ කාලේ නාස්ති කරගෙන ඉඳලා තියෙන. නමුත් ඒ ප්‍රමාණය ඇති උඩටම ඇවිල්ලා ඉන්න. ඒක ඒ අර අන්න අර මං කියපු අර ගුණාත්මක භාවයත් එක්ක තියෙන ප්‍රශ්නයක් ගණදෙනවා. මාලෙන් බ්‍රැන්ඩෝ වගේ චරිතයක් ගත්තොත්
ශාල් ප්‍රමාණයක නක පැවෙන්නේ. නමුත් අදටත් සුපිරි ගණේ නළුවෙක් ලෝකේ ඉන්න දවන්ත හිටපු දවන්ත නළුවෙක්. සාමාන්‍යයෙන් පුරුද්දත් එක්ක තමයි මිනිස්සු හොඳට පන්නරේ ලබන්නේ. වැඩක් නැතුව නිකන් බල බල අනිත්‍යම් කරන වැඩ වැඩ බල බල ඉඳලා ඉඳලා මර පිනුම් ගහනවා සමහරක් අය. අර පඬිතුයෝ පය ගහන්නේ නැති තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා කියලා. ඒ වගේ ඒවත් දිහත් බල බල. ඉතින් අනේ ඉතින් ඉඳලා ඉතින් හොඳ ඉඳලා හිටලා එකක් හම්බ වෙනවා. ඒ හම්බුණාම ඉතින් අඩු ගානේ නාම යෝජනාවක් හරි ලැබෙනවා මේ හැම වෙලේම. ඉතින් ඒක මොකකට හරිද? ඒක මගේ මං මහ ලුකුට මේ කියන්න උත්සාහ කරන්නේ ඒ ගැන. නමුත් ඒක තමයි තියෙන කෙනෙකුගේ තියෙන ඕනේ ගුණාංගය. ඔබ නොකිය ඉන්න අපි කියන්නේ. ඔව් ඒක ඇත්ත තමයි. ඔව් ඒක ඇත්ත. ඒක තමයි තාමත් මුළු රටක් ඔබේ රංගපෑම් වෙනදා ඔබේ ඒ මුල් යුගයේ රංගපෑම් තරම්ම ඒවට ආශක්තව නරඹන්නේ. තාමත් ඒ වගේම යුග ගණනාවක බිහිවන අලුත් අලුත් සිහින පවා ඔබව හඹා යන්නේ ඒකයි. ලංකාවේ සිනමාවේ වර්තමාන යුගයේ තාමත් ඔබ තමයි පෙම්වතා. දැන් කියන්නකෝ දැන් අපේ ජීවිත කාලේ දැන් ඔබතුමන් වසර 41ක් පමණ මේ සිනමා ජීවිතයට යුගෙන් යුගයට ජීවිතය අපි සිතන පතන විදිහ වෙනස් වෙනවා. ප්‍රේමයේ දැනීමත් ඒ වගේද? දැන් නම් ඉතින් ප්‍රේම කරලා ඉවරයි. ඒ දැනීම ගැන අපි දෙන්න තේම අවස්ථාවක් තියෙනවා මොකක්ද? සිනමාවේ ප්‍රේමවන්තයාගෙන් සමස්ත කාන්තාවන් වෙනුවෙන් අහන ප්‍රශ්නයක් මේ නිවේදිකාව. හොඳයි. එහෙමනම් ඔයා මට හොඳ චරිතයක් දීලා බලන්න. දෙනවා රතුරෝස. රතුරෝස. චාපා. ඕ මම චාපා ලිහන්න චරිතයක්. දෙවස් නෑ මේ මොහොතේ. එහෙනම් අපි දැස්සි කතාවකින් අපි ඔබෙන් දෙවස් ඕනේ. ඕ ඇත්තට මේක ඉල්ලීමක් බොහෝ දෙනාගේ. අපි ඒක ඉෂ්ට කරන්න ඕනේ නේද? චිත්‍රපටි වල කියපු එකක්වත් මතක නැහැ. හැබැයි මට එකක් මතකයි. හා මට මතකයි අනුපම ආහරි මොහක්කාරි චිත්‍රපටි විජේ කුමාරතුංග කියන දෙබසක් මතක් වෙනවා. කියමු කමක් නැහැ. ඊගෙන පරිමේක්ට ගෑණී කියාදරේ කෝටියක් වටිනවා. ඒත් මට කෙල්ලෙක් දෙපතුල් ළඟ වෙట్లా ආදරේ ඇදින්න තරම් මගේ ඇස්වල කඳුළු නැහැ. ඔබ නම් ඇත්තටම අපූරුයි. පොඩි මායාවකුත් තියෙනවා. ඒකට තමයි ඔය අහුවෙනවා කියන්නේ කට්ටිය. දැන් ඔබ ආදරය ගැන ප්‍රශ්නෙක් පැන්නනේ. ඉතින් දැන් මං කිව්වනේ දැන් ඒක කාලේ පහුණ ඕන අපිට පුළුවන් නම් ඒක උත්සාහ කරන්න. හරි. එහෙනම් ඊළඟට ඔබට හම්බෙන මාතෘකාව. ඔව්. අනුරාණි. මාතෘකාව දැන් කතා කරගෙන යන්න. අනුරාණි අද නම් ඉන්නේ මාතේ කේන්ති ගිහිල්ලා. ඇත්තටම ඉතාමත් පින්වත් ළඳක්. මං හිතන්නේ ඇය බොහොම කියන්නේ බෞද්ධ ආගමක කියන්නේ පසුබිමක ඇගේ සෑම සිතුවිලි ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එයාගේ තියෙන චරිත ලක්ෂණත් එක්ක බලනකොට එයා සමහරක් වෙලාවට එයා හිතන පතන දේවල් දකින්නකොට මමට හිතෙනවා මම කොතනද ඉන්නේ කියලා. එයා එක්ක බලනකොට එයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් මට තියෙනවා. ඒ කියන්නේ බෞද්ධයෙක් හැටියට ඒ කියන්නේ බොහෝ විට අර කෙනෙක් ඒ හැසිරීම රටාව ගත්තාම සමහර හිතන විදිහ. හැබැයි මම එයාට වඩා ඉදිරියෙන් ඉන්න පුළුවන්. දැන් එයා අපිට මදුරේ කියවන චටාස් ගාල එකක් හරි නිකන් දන්නේම නැතුව වදිනවා.
එයා ඒ මදුරුව වහන් පස්සේ එක්ක අතින් හරි කටින් හරි පිඹලා තමයි ඒක යවන්නේ. ඒ වගේ මේ හරි අනුකම්පාව තියෙන බොහොම කවුද කියලා ප්‍රශ්නයක් නෑ මිනිස්සෙක් එයාට ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ කැතකුණු හරි පවා අතගාලා ඒ පිරිසුදු කරලා ඒ කරන්න දෙයක් තියෙනවා නම් ඒ පුද්ගලයාට එහෙම කාරුණිකව කාරුණික වෙන්න පුළුවන් තරම් අමුතුම චරිතයක් එයා ඉතින් මගේ අම්මට එයාගේ තාත්තට එහෙම බලා කියා ගන්නකොට ගොඩක් කලාවට ඉතින් අනිත් බලාගෙන ඉන්න මිනිස්සු පුදුම වෙනානෝ මේ වගේ දරුවෙක් මේ වගේ අම්මලා තාත්තලා ලබන්න මොන තරම් පින් කරලා තියෙනවද කියලා. ඉතින් ඒ වගේම ඒ හැම දෙයක්ම මගේ දේවලුත් ඉතාමත් හොඳින් කටයුතු කරනවා. ඉතින් ඉතින් එයාට බොහොම පින්. ඔබව දිනාගෙන ඔබේ හිතිවිලි දිනාගෙන අද ඔබ දෙපළ ඉතාම සුන්දර ජීවිතයක් අපි හැමෝටම ආදර්ශවත් හැටියට අර අපේ හමුවීමේ මුල් හරි අපි කතා වුණේ කාලයත් එක්ක සණ්ඩු කළේ නෑ ඔබ ඔබේ ගමන ගියා කියලා. අදටත් ඒ ගමන යමින් ඉන්නවා. ඒ දිහා අපි හරි සතුටින් බලාගෙන ඉන්නවා. ඊළඟට අහන ප්‍රශ්නය කමල් අද්දර ආරච්චිට තාත්තේ කියලා කියන්න මේ ලෝකෙන්න හැමෝටම බෑ. ඒකට පිනක් තියෙන්න ඕනේ. එතනින් එහා වචන ටික ඔබට බාරයි. මටත් ඔන්න මුලමට තාත්තේ කියලා කියන්න ප්‍රශ්න දරුව දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ දරුවන් හා සමානවම තවත් ඇත්තටම දරුවෝ ඉන්නවා ඒ අයට අම්මෙක් තාත්තෙක් එහෙම නැති. ඉතින් මට ඒ වගේම මට ගොඩක් වෙලාවට හිතෙනවා මම දරුවෙක් හැටියට මගේ අම්මටයි තාත්තටයි මම ඇත්තටම ඒ තරමට දෙයක් මට කරන්න ලැබිලා නැහැ කියලා තාමත්. ඉතින් මගේ දරුවෝ ගැන මට මම එතරම් ලොකු දෙයක් මම ඇත්තටම මගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මගේ දරුවන්ට කියන්න යන්නෙත් නැහැ මේ රංගපාන්න යන්න හරි මොකක් හරි මේ ගායනා කරන්න යන්න හරි මොකක් හරි. නමුත් මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ දරුවන්ට කලාත්මකව දකින්න හිතන්න ක්‍රියා කරන්න ඉඩ ලැබෙන්න ඕනේ කියලා. මොකද මම මේ ඊයේ පෙරේදා මම කාලෙකට මේ එයාත් එක්ක මේ දැන් ලොකු එක්කෙනා ඕස්ට්‍රේලියාවේ ගියා ඉගෙන ගන්න. දැන් මේ ගෙදර ඉන්නේ සවින් මිනිහා. දැන් ලොකු පුතා මිනිහා ඔය ගායනා කරනේවා වෙර ගානේවා රටනේවා ඔක්කොම කරගෙන දැන් එයා හොඳට සින්දු පවා ලියාගෙන ඒවලට මෙලඩීස් පවා දාගෙන ඒ වගේ කටයුත්තකුත් කරනවා. දැන් මෙයා පහුගිය කාලේ පුරාම හිටියේ ඔය කම්පියුටර්ස් ඔය බොහොම මේ 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 ඔය ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නේ. දැන් පොඩි කාලේ දැන් මම කියන සින්දු කෑලි එහෙමත් කිව්වා. මල් පිපි දෙන එක වසන්ත සමයක ගිහිම ඔය කියාගෙන ඉන්නවා. දැන් මෙලෝදයක් කියන්නේ. දැන් ඉංග්‍රීසියෙන් වගේ තමයි කතත් කරන්නේ වැඩිපුරම. සිංහලෙන් කතා කරනවා. නමුත් අර උරුව ගිහිල්ලා දැන් මං ආපහු එයාව ගායනා කරන්න පොඩ්ඩක් මම මේ ගායකෙක් කරන්න නෙමෙයි. නමුත් එහෙම දෙයකට සංවේදී වුණේ නැත්තම් දරුවෙක් කලා අංශයක දෙයක් දැන් මං හිතනවා ඒ දරුවන්ට සංවේදීතාවය කියන එක නැති වෙලා යනවා. ගොඩක් වෙලාවට මානුෂීය වශයෙන් සමාජීය වශයෙන් ඉඳද්දි ඒ අයට තවත් මේ 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 මං හිතනවා මානුෂික වශයෙන් මානුෂීය වශයෙන් ඇති කරගන්න සම්බදතා වන් ඒ වගේම හිතන පතන විදිය තව කෙනෙකු ගැන හිතන විදිය ඇත්තටම ඒ දරුවෝ දෙන්නම බොහොම උදව් පදව් කරනවා. හැමෝටම ඒ ආදරේ අනුකම්පාව තියෙනවා. මොකද්ද ඒ වුණාට මට අර එක දරුවෙකේ ඒ අඩුව මන් දකින්න ගත්තා. මේ වර්තමාන මේ පවතින ඒ පසුබිම තුළ ඒ කලාවත්මක සංවේදීතාව කියන එක බැහැර වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් අද සංගීතය අරවා මේවා ගත්තාමත්
ඒ සංගීතය හරියට මේ මේ අක්මුල් හොයාගන්න නැහැ. ඒ රැප් සංගීතය එහෙම ඒ වගේ දේවල් වල තමයි අද ගොඩක් ඒ දරුවෝ ඉන්නේ. ඒවල හරියට මේ තාලයක්වත් ඒ කියන්නේ මේ මෙලඩි එකක් තියෙනවයි කියලා තනුව හරියක හොයාගන්න අමාරුයි. ඒක ඒක වචන වලට පෙළහරක් තියෙන ඒවල. ඉතින් ඒ වගේ බොහොම නිකන් අමුතුම ඔය වීඩියෝ ගේම් වල එතනින් ගියාම ඔය සමාජ අන්තර්ජාල කටයුතු ඒ වවලට යොමු වෙලා මේගොල්ලන්ගෙන් ඒවා ගිලිහිගෙන යන තත්ත්වයක් තියෙනවා. ඉතින් මට ඒක පොඩ්ඩක් හිතට බලපාලා තිනවා. ඉතින් ඒ කලාත්මක ජීවියෙක් වගේ කිරීමේ අවශ්‍යතාවය තියෙන්නේ නිකන් මේ හැඟීම් දැනීම් සහ තවත් ඒ චින්තනයට අවශ්‍ය මූලික ආහාරයක් බවට ඒ සාහිත්‍ය කොහොමද සෞන්දර්ය කලාව කියන එක ඇඟ ඇතුළට දාන තරමට අවශ්‍යයි කියලා මට හිතුණා මේ ඒ දරුවා තුළ. ඉතින් ඒ ඇරෙන්න දේහවස වැඳලා එහෙම බොහොම සංස්කෘතිකම වශයෙන් ඒ වගේ අංගයන් බොහොම අනුගමනය කරලා බොහොම ඉන්න ඉතාමත් සුන්දර කොල්ල දෙන්නෙක් තමයි. ඉතින් මේ ඉතින් ඒ ගැන බොහොම සන්තෝෂෙන් මම ඉතින් කියන්න වරදක් නෑ. ඒගොල්ලෝගේ බොහොම හැදියාව පැත්තෙන් ගත්තාමත් බොහොම මම දැකලා තියෙනවා බොහොම වෙනත් දරුවන්ට වගේ වඩා කීකරුව ඉන්නවාද. අද ඉන්න දරුවෝ බලපුවාම අම්මලා තාත්තලාට කීකරු වෙලා ඉන්න වෙලා තියෙනවා දරුවෝ කියන විදිහට. නමුත් මේගොල්ලෝ බොහොම ඉතාමත් හොඳ දරුවෝ දෙන්නේ හැටියට දකිනවා. එහෙම දරුවෝ එහෙම පුරුදු වෙන්නේ අම්මගේ තාත්තගේ පුරුදු කිරීම එක්ක, ගුරු භවතුන්ගේ ආදරය කරුණාව දෙන විදියත් එක්ක. එතකොට ඔබ වැනි විශිෂ්ට රංගදරයෙක් හමුවෙච්ච වෙලාවෙ මට මේ ප්‍රශ්නෙත් අහන්න හිතෙනවා. මේ අල්ලපු රට වුණත් අපි බොහෝ විට බොලිවුඩ් සිනමාවත් එක්ක හරි ළඟ අය. රසිකත්වයේ පැත්තෙන් බැලුවත් අපි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔවුන්ටත් තියෙනවා. පහුගිය දවසේ සියදි විනාසා ගැනීමක් ගැන ආරංචි වුණ සුශාන්ත් සිං කියන නළුවගෙන් ඒ සියදි විනාසා ගැනීමත් එක්ක කට්ටිය ජීවිත සංසන්දනය කළා. අපේ නළු නිලියන්ටත් කොච්චර ප්‍රශ්න තිබිලා තියෙනවද, දරා ගැනීම් තියලා තිබිලා තියෙනවද, කඩා වැටීම් ඉවසගෙන තියෙනවද, තමන් ඉන්න ශේස්ත්‍රයේ කැපිලි කෙටිලි මේ සියල්ල ඌ නිවසල තියෙනවා නේද කියලා. ඒ අතරේ ප්‍රමුඛව ඔබතුමා ගැනත් කියලා තිබුණා. මම මේ නළුවන් නිලියන් වෙනුවෙන්ම නෙවෙයි මේ ප්‍රශ්නය අහන්නේ. මං අහන්නේ සමස්ත සමාජය වෙනුවෙන් කෙනෙක්ව සියදි විනාසා ගැනීම කියන තැනට තල්ලු නොකර මෙහා පැත්තට ගන්න නම් සමාජයක් හැටියට අපි මොනවද කරන්න ඕනේ? ඇත්තම දැන් ඔය මේ මම මෙච්චර මේ සුශාන්ත් සිං නේද? ඔව්. සුශාන්ත් සිංගේ කිසිම දෙයක් මම දැකලත් නෑ. මම දැක්ක මේ ඊපරේදයි ඔය සිද්ධියෙන් පස්සේ එයා මොකද ෆිල්ම් ෆෙයා සම්මාන උල්ලකදී ඔය නටනට ඉන්න එකක් විතරයි මම දැකලා තියෙන්නේ. නමුත් ඒ බොහොම කඩවසම් හොඳ පෙනුමකින් ඉන්න හරි බොහොම ප්‍රසන්න කෙනෙක්. සා අපේ රටෙත් පහුගිය කාලේ එහෙම නළුවන්ගේ ජීවිත අකාලය හිමි වුණා. ඔය ඉතින් දැන් මෙහෙම තත්ත්වයකට මුහුණ දෙන්න කෙනෙක්ට ඇවිල්ලා තියෙන පළවෙනි කාරණය කියලා මට හිතෙනවා ධර්ම අවබෝධයක් නැතිකම. ඒ කියන්නේ එහෙම අවබෝධයක්, ජීවිත අවබෝධයක්, ධර්ම අවබෝධයක් කියන එක එක්තරා ප්‍රමාණයකින් කෙනෙකුගේ සිතට ගිහිල්ලා තියෙනවා නම් මං හිතනවා ඒක පළවෙනි හේතුවක් වෙනවා ඒ වගේ දෙයක් වළක්වා ගන්න පුළුවන්. මේ ලෝකේ අටලෝ දහමට යටත් වෙන එක. අද තියෙනවා නම් සතුට, එයා හිතනවා නම් සතුට හැමදාම තියෙන්න ඕනේ කියලා. ඒක හිම් පවතින්නේ නැහැ. සතුට තියෙන දන්න දුකක් තියෙනවා. දුක තියෙනකොට සතුට තියෙනවා. දරා ගැනීමට අවශ්‍ය ඒ ඥාන ශක්තිය ලැබුණ නැති වුණා. එහෙම නැත්නම් ඔහුට හෝ ඇයට හොඳ කෙනෙක් ඇසුරුවක් නැති වුණාම, ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙකු නැති වුණාම ඒ වගේ තත්ත්වයකට පත් වෙනවා. ඇත්තටම
ඔබේ රංග කෞශල්‍ය නිසා, ඔබේ ගායන හැකියාව නිසා, ඔබේ නිවේදන හැකියාව නිසා මගේ රටේ මමත් ඇතුළු ඔබේ රසික පිරිවර කොයි තරම් ආනන්දයට පත් වුණාද? ඔවුන්ගේ ප්‍රශ්න කොච්චර අමතක වෙලා තියෙනවද? හැමෝටම මෙහෙම වෙන්න බෑ. කමල් අද්දර ආරච්චියේ සුවිශේෂී රංගධරයාට මම වාගෙනත් මං කියනවා පොඩ්ඩක් මොනාලි. තවවත් මං ගැන කියන්න. ඔව්. net fm නාලිකාවේ තරංගය. Yes. තරංගය ඔස්සේ. තරංගා ඔස්සේ. net ඔබේ නිවේදන හැකියාවටත් අපි හරි ආශක්ත වෙලා හිටියා. එක්තරා නාලිකාවක ඔබ නිවේදන කටයුතු කරද්දී මමත් කල්පනා කළා මුන්න තරම් ප්‍රාසංගිකද කියලා. හැබැයි ඒ සියල්ල ඇතුළේ අර ඔබ කෙනෙක්ව වශී කරගන්න මායාවක් තියෙනවා. This is Net FM. අද නම් හරිම අපූරු දවසක් හිතවතුනි. එක යායට ඔහුගේ ඒ චරිත ටික මතක් කරගෙන ගියොත් මේ කාලය මං හිතන්නේ අපිට ඇතිවේවිය කියලා. හේතරම් ප්‍රේමණීය චරිතය වගේම චරිතාංග නළුවෙක් හැටියට ඔහු මෑත කාලේ විශිෂ්ට රංගපෑමක් ඉදිරිපත් කළා විජේ වීර සහෝදරයාගේ චරිතයට පණ පොවමින්. නරඹමිනු අපි කල්පනා කරමි කමල් අද්දරාරච්චිද කියලා. ඔව්, ඒ කමල් අද්දරාරච්චි සමගයි අද දවසේ සජීවිත තත්පර ගත වුණේ. මම දන්නවා ඔබට බොහොම සුවඳයි ඒ තත්පර, ඒ වගේම හරිම ආදරණීයයි ඒ තත්පර, ප්‍රියජනකයි, විනෝදජනකයි. ඒ නිසා ඒ තත්පර ඇතුළේම ජීවිතය හොයමින් අද රාත්‍රියේ ඔබ නින්දට යන්න. මම දන්නවා අද සමු ගැනීම මගෙන් අහන්න ඔබට ඕනේ නැති විත්තිය. මොකද මල් ළඟ ඉන්නේ නළුවෙක් ගායකෙක් වගේම නිවේදකෙක්. ඔබතුමාට බාරයි එක්ක ගීයකින්, එහෙම නැත්නම් ඔබේ සුන්දර සමු ගැනීමේ සටහනකින් නිවේදකයෙකු හැටියට අද දවසේ වැඩ සටහන හමාර කරන්න මම තරංගා නානායක්කාර. Net FM සමගින් තරංගා. ඔව්, බොහොම ස්තුතියි තරංගා. ඉතින් මට මේ අවස්ථාවක් ඉතින් බොහොම සුහදව කතා කරලා මේ ජීවිතයේ යම් යම් හරබර දේවල් ගැන කතා කරන එක ඉතාමත් වැදගත්. මොකද අපි කොච්චර හරබර විදියට කතා කරත් ඒක විනෝදයෙන් අපි කතා කරන තරමට මම හිතනවා මිනිසුන්ට ඒක අහගෙන ඉන්න තරම් අවශ්‍යතාවයක් ඇති වෙනවා. අපි හදවත විවෘත කරලා කතා කරන්න අයි අවස්ථාවක් ලබා ගන්න එක. එතෙන්දි තමයි අපි මනුෂ්‍යයන් හැටියට අන්‍යෝන්‍ය වශයෙන් යම් කිසි දෙයක් අපිට බෙදා හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අහගෙන සමහරක් අය බාගෙට වහලා ගිය ඇත් ඇති. නමුත් මේ දක්වා අපිත් එක්ක හිටිය සෑම ශ්‍රාවකයෙක්ටම ඉතින් මගේ ආදරය ගෞරවය පුද කරනවා. ඒ ගමම්ම ඉතින් ආපහු දවසක අපි හම්බ වෙන අදහසින් මාත් ඔබෙන් සමුගන්නවා. අයිබෝවන්.